ඔබ මම අපි අපි මිනිස්සු මිනිස්සු නිසාම අපේ සංවාදයේ තමයි මානව ශිෂ්ටාචාරයට අයත් සංවාදය. නූතන මානව ශිෂ්ටාචාරයේ පදනම ආර්ථිකය කියලා කිව්වොත් කවුරුත් විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. භෞතික තත්ත්වයන් තුළ ගොඩනැගෙන ආර්ථිකයත් ඇතුළු ලෝකයේ තමයි වඩා සංකීර්ණ ඉතාමත්ම විද්‍යාත්මක දැනුම් පද්ධතියක් සමග ඇසුරු කරමින් සංවාදයට ගත යුතු. ඒ ගැනත් අපි අද කතා කරනවා. අදත් එක සම්බන්ධ වෙන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න. ආයිබෝවන්. දැන් ඔබ රාජ්‍ය මුදල් අමාත්‍යවරයා නිසා පළවෙනි ප්‍රශ්නේ ටික අමු ප්‍රශ්නයක් මට අහන්න හිතුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන හැටියට රටේ ආර්ථිකය අන්තිමයි, පඩි ගිවා ගන්නවත් විදිහක් නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අනුව රට හොඳ ගමනක යනවා. විරුද්ධ පක්ෂයේ අයට අනුව රට ගන්නම දෙයක් නැහැ, ඉවරයි. නැවත උන් ඇවිල්ලා හදනවා. එහෙම ඔබට අනුව රටේ ආර්ථිකය සම්බන්ධ මේ විග්‍රහය කෙටියෙන් කොයි වගේ තැනකද අපි ඉන්නේ? ආර්ථිකය දිහා බලනකොට ඒත් එක එක කෝණවලින් බලන්න ඕනේ. එතකොට මේ ආර්ථිකය කියන දේ හැමදාම පවතින දෙයක් තේරෙනවද? ඒ කියන්නේ ඇති වෙලත් නැහැ, නැති වෙලත් නැහැ, හැමදාම පවතින එකක්. එතකොට ඒ බලන කාල පරාශයේ අපිට කියන්න පුළුවන් අසමහලාවට අතීතයක සසඳනකොට, නැත්නම් වෙනත් රටවල් එක සසඳනකොට එක එක්නාට එක මත තියෙන්න පුළුවන් මේක හොඳද නරකද, මීට වැඩි හොඳද තිබුණාද නැද්ද කියන එක. එතකොට අපි 2015 දිහා බැලුවොත් අපේ රටේ ආණ්ඩු කරන්න වගකීම ගත්ත වෙලාවේ දිහා බැලුවොත් අපිට ඇත්තටම ලැබුණ ආර්ථිකයේ තිබුණ විශාලම ගැටලුව ඇවිල්ලා ණය ප්‍රශ්නය. මොකද මේ ණය ප්‍රශ්නය සමහරලාට හුඟක් අයට ටිකක් පැහැදිලි මදි වෙන්න පුළුවන්. මොකද විශාල අංක ගැන කතා කරන නිසා. නමුත් මේක හිතන්න මෙහෙම පුළුවන්. හිතන්න එක විදියක් ඇවිල්ලා ගෙදර ගැන හිතන්න. කවුරු හරි හම්බ කරනවා ගෙදර. එතකොට සමහරට නිවසක අයිතියක් තියෙනවා වෙන්නත් පුළුවන්. නැති අය හුඟක් ඉන්නවා මේ රටේ, තියෙනවා වෙන්නත් පුළුවන්. එතකොට අපි වැඩි වැඩියෙන් කියලා ණය ගත්තොත් සමහර නිවස ගන්නත් ණය ගන්න ඇති. එතකොට ඒක මොකක්hari ආයතනයකින්. එතකොට අර ආදායම ලැබෙන්න ඕනේ ඒ ණය ගෙවන්න. හැම මාසෙම බැංකුවට හරි ඒ වගේ ආයතනයකට ගත්ත මුල් ප්‍රමාණයෙන් කැපිටල් එකෙන් ඒ වගේම පොලි ගණනක් ගෙවන්න ඕනේ. එතකොට ආදායම අඩු වුණොත් ඒක ගෙවා ගන්න බැරුව යනවා. ඒක ගෙවා ගන්න බැරි වුණාම සමහරවිට ඒ නිවස සමාලාවට නැති වෙන්න පුළුවන්. මොකද ඒක ඒ බැංකුවෙන් ගන්න පුළුවන් විකුණලා ඒගොල්ලන්ගේ ණය ඒගොල්ලන් පියව ගන්න පුළුවන්. රටේ ආර්ථිකයත් එහෙමම තමයි. රටේ ආර්ථිකයත් විශාල ණය ප්‍රමාණයක්. දැන් මේ ණය ප්‍රමාණය අපි අනිත් රටවල් එක්ක ලෝකයේ සැසඳුවොත් විශේෂයෙන්ම ආසියාවේ රටවල් එක්ක ලංකාවේ තමයි දළ දේශීය නිෂ්පාදනය කියන්නේ ජාතික ආදායම ප්‍රතිශතයක් හැටියට බැලුවොත් වැඩිම ණය තියෙන රට. දැන් මේක වෙනසක් වෙලා තියෙනවා. මොකද අපි ගියොත් 2000 වර්ෂයට විතර ගියොත් අපි දන්නවා අපේ ලංකාවේ ගත්තේ ණය වලින් ගත්ත අපි ජාතික ණය, රට තුල ගන්න ණය, ඒ වගේම විදේශීය ණය තිබෙනවා. එතකොට ඒ විදේශීය ණය හුඟක් වෙලාවට අපිට හම්බ වුණේ ජාත්‍යන්තර ආයතන වලින්. ඒ වගේම ඒවා බොහොම අඩු පොලියට නිදහස් ක්‍රමවිදිවලට තමයි ඒවා අපිට ලැබුණේ එදා. එතකොට අපි වෙළඳ පොත්තෙන් වෙළඳ පොලෙන් පොලියට ගත්ත ණය ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණය හරිම අඩුයි. නමුත් අද වෙනකොට අපේ විදේශීය ණය ඔබ එදා කියන්නේ මොකද්ද කාල රේඛාව? මම 2006 අදයි අතර බැලුවා. 2006 අදයි අතර බැලුවා. අවුරුදු 20ක කාලයක් තුල බැලුවොත් ඒක වෙනස් වෙලා තියෙනවා. මොකද ආර්ථිකය දිහා බලනකොට මම කිව්වා වගේ කෙටි කාලිනේ විතරක් බලන්න හොඳ නැහැ. ජාතික ආර්ථිකය දිහා බලනකොට ටිකක් සෑහෙන කාලයක් බැලුවොත් තමයි අපිට හරි චිත්‍රයක් හදා ගන්න පුළුවන්. එතකොට අපිට වුණේ 1997 දී බොහොම අඩු ආදායම් රටකින් අපි ඉහළට ආවා. එතකොට ජාත්‍යන්තරයෙන් ලැබෙන ණය විශේෂයෙන්ම බොහොම අඩු පොලියට නැත්නම් පොලි රහිතව දීර්ඝ කාලයක් ණය නැති වුණා. අද වෙලා තියෙන්නේ 1997 පස්සේ මේ ණය ක්‍රමය වැඩි කරගෙන ආවා. මේක ශීඝ්‍රව වැඩි වුණා විශේෂයෙන්ම 2010යි 2014 අතරේදී. එතකොට ශ්‍රී ලංකාවෙන් විදේශීය ණය ප්‍රමාණය ගන්න මුළු විදේශීය ණය ප්‍රමාණයක බැලුවොත් 50%ක් විතර වෙන විදේශීය ණය ප්‍රමාණය. එතකොට ආර්ථිකයේ ප්‍රශ්නයට හේතුව මේකයි. ඒ ණය අරගෙන
ඒක අපි යෙදෙව්වනම් නිෂ්පාදනයට යෙදෙව්වනම් ඒ කියන්නේ ගනුදෙනු වලට යෙදෙව්වනම් ට්‍රේඩින් වලට යෙදෙව්වනම් එතකොට අපිට ලැබෙන ආදායමෙන් ණය පියවන්න පුළුවන්. නමුත් ඒ ණය අරගෙන අපි ඒක යෙදෙව්වහම විශේෂයෙන්ම යටිතල පහසුකම් වලට ඒවා අධිවේගී මාර්ග වෙන්න පුළුවන්, පාරවල් වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, වරායන් තියෙනවා, ක්‍රීඩාංගන හැදලා තියෙනවා. එතකොට ගුවන් තොටුපළවල් හැදුවා. ඒ වලින් ආදායමක් නැහැ. එතකොට අර මගේ ගේ මං කොහොම ණය ගන්නවා වගේ ගේ සින්නක්කර වෙන්න පුළුවන් කියලා. ඉතින් ආදායම නැතිකොට ණය අර්බුදයක් ඇති වෙනවා. ඉතින් අපි මේ වගකීම බාරගත්තාම අපිට තිබුණ පළවෙනි කාර්යය ඇවිල්ලා අපේ සමාජීය වගකීම් ඉෂ්ට කරන අතරේදී රටේ ණය ගෙවාගෙන යන අද වෙනකන් කිසිම අපි අර්බුදයක් නොමැතිව ආර්ථිකය පාලනය කරලා තියෙනවා ඒ ණය ගෙවන්න. අවුරුදු 63කට ඉස්සලා තමයි පළමිනි වතාවට ලංකාවේ අයවැය තියෙන ආදායම තියෙන බියදම තියෙන. ඒතර අයවැය පරතරයක් තියෙනවා. හැමදාම ওই අයවැය පරතරය ඍණ එකක්. ඒ කියන්නේ බියදම වැඩි ආදායමට වැඩිය. ප්‍රාථමික ඉතිරියක් කියලා කියන්නේ ඒ කියන්නේ ණය ගෙවීම හැර ඒ කියන්නේ මූල්‍ය ගාස්තු හැර ආදායමයි වියදමයි. අවුරුදු 63කට උඩදී තමයි මේ වගේ ප්‍රාථමික ඉතිරියක් තිබුණේ. ඊට පස්සේ අවුරුදු 26කට උඩදී ප්‍රාථමික ඉතිරියක් තිබුණා. ඒ කියන්නේ ආදායම වැඩි වියදමට වැඩිය. ඊට පස්සේ 2018 තමයි ලංකාවේ මේ අවුරුදු 26කට පස්සේ පළමුව වතාවට ආදායම වැඩි වියදමට වැඩිය. ඒ කියන්නේ අපි අතිවර්ම 2018 අපේ ආදායමට වැඩිය වියදම අඩුයි කියලාද කියන්නේ? ඔව් 2017 2018 මොන සංඛ්‍යාලේඛන ඇසුරින්ද මේක ඇවිල්ලා? ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන, ජාත්‍යන්තර අරමුදල, ශ්‍රී ලංකාවේ මහා බැංකුව, ඒ සංඛ්‍යාලේඛන ඔක්කොම අනුව ඒකට කියන්නේ ප්‍රාථමික. ඒ කියන්නේ ප්‍රාථමික ඉතිරිය කියලා කියන්නේ පළවෙනි වතාවට තමයි ඒ ආදායම වැඩි වෙලා තියෙන්නේ වියදමට වැඩි. ඒ කියන්නේ අත්තිවාරම ගොඩනගාගෙන යනවා. ලේසි නෑ ඒක කරන්න. මොකද ඒක කරනකොට ආදායම වැඩි කරන්න බදු එකතු කරන ප්‍රමාණය ඉහළ යනවා. ලේසි දේවල් නෙමෙයි මේවා. ඒ වගේම වියදම් කරන්න ප්‍රමාණය කාර්යක්ෂම කරන්න ඕනේ. ඒකට යම්කිසි අපි යම්කිසි නීති මාලාව ක්‍රියා කරන්න ඕනේ ඒක කරන්න. ඉතින් මේ මෙහෙම තමයි අපි අත්තිවාරමක් ගොඩනගලා තියෙන්නේ. ඉතින් සමහර අය ෂෝක් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ අසල් වැසි දිහා බලනකොට. හරිද? ඒක සමහර ලාවට කියනවා ඉංග්‍රීසියෙන් කතාවක් කියනවා නිකන් clean suit empty pocket කියලා කියන්නේ. ඒ කියන්නේ ලස්සනට ඇඳගෙන ඉන්නවා නමුත් සාක්කුවේ සල්ලි නැහැ කියලා. එහෙම ආර්ථිකයක් ගෙනියන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. අපි මේ ආර්ථිකය හරියට කළමනාකරණය ගැන අතිවර්මක් යොදවලා තිනවා. තිබුණ ප්‍රශ්නය හරිද වලින් වැටෙන්නේ නැතුව රට කැටිට වැටෙන්නේ නැතුව ඒ අර්බුදකාරී තත්ත්වෙන් රට බේරගෙන දැන් ඉදිරියට ගමන් කරනවා. හැබැයි මහා බැංකු වාර්තාවලට අනුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවිධ ප්‍රකාශන වලින් ඔබේ කියන කතාව තහවුරු වෙනවාද? ඒ කියන්නේ ආදායම වැඩි වියදමට වැඩි කියලා එහෙම මොකක් හරි සංඛ්‍යාලයකින් අපිට පුළුවන් ද රෙෆරන්ස් එක දෙන්න? මම හිතන්නේ ඡාපා මේක ඇවිල්ලා කියන්නේ මේකට කියන්නේ ප්‍රයිමරි බැලන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මේකට කියන්නේ ප්‍රාථමික ඉතිරිය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රාථමික ඉතිරිය කියන්නේ ආදායම් ලැබෙන රටේ විශේෂයෙන්ම එන්නේ බදු ආදායම් සමහර අනිත් ආදායම් තමයි. වියදම් කියලා කියන්නේ එතකොට අපේ අයවැයෙන් අපි එක ආමාත්‍යංශ තියෙනවා. ඒ ආමාත්‍යංශයට වියදම් කරන ප්‍රමාණය. ඒ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් වර්ග දෙකක්. ඔව් 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 ඒ වියදම් අනුව. එතකොට මේකට ගන්නෙ නැත්තේ මේ පැටලෙල්ල තියෙන මෙතන වෙන්න පුළුවන්. මේකට ගන්නෙ නැත්තේ ණය ගන්නෙ නැහැ. ඒක තමයි ප්‍රාථමික ඉතිරිය කියලා නෙමෙයි කියන්නේ. අයවැය පරතරයක් තියෙනවා. තේරෙනවා නේද? අයවැය පරතරයක් තියෙනවා. ඒක තමයි අයවැය සාමාන්‍යයෙන් බැලුවොත්. හැබැයි මේකේ අතිවර්ම හැටියට බලන්නේ මොකද අර්බුදයක් ඇති කරලානේ තියෙන්නේ ණය වලින්. ඒ කියන්නේ තව ණය ගන්නේ නැහැ. එදිනෙදා වියදමට ගන්නේ නැහැ. වියදම අඩුයි ලැබෙන ආදායමට වැඩිය. එතකොට ඉතිරියක් තියෙනවනේ. ඒ ඉතිරියෙන් තමයි ඔය ණය ගෙවීම එහෙම කරන්නට පුළුවන්. නැත්තම් වෙන්නේ හරියටම දැන් ගෙදර කතාවට ගියොත් අපි ගිහලා ණය ගන්නවා. දැන් ගෙවා ගන්න බැරි වෙනවා. කියමු බැංකුවකින් ගත්තා කියලා නිවසක් ගන්න. එතකොට ඒක ගෙවා ගන්න බැරි වුණාම සමහර අය මොනවද කරන්නේ? ගිහිල්ලා පොලි මුදලාලිකෙන් ගන්න පුළුවන්. ඉතින් ණය ගෙවන්න ණය ගන්නවා. එහෙම තමයි පසුගිය කාලෙම සිදු වුණේ. ණය ගෙවන්න ණය අරගෙන තියෙන එකක් තමයි. ඉස්ලාම හරි ගස්සන්න ඕනේ ප්‍රාථමික ඉතිරිය.
කියන්නේ අර ණය ප්‍රශ්නේ තියෙනවා හරි ණය ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න ඊට ඉස්සෙල්ලා අපි කළමනාකරණය කරගන්න ඕනේ අපිට ලබා ගන්න පුළුවන් ආදායම් රජ්‍යයක් හැටියට ඊට පස්සේ අපි වියදම් කරන ප්‍රමාණය කළමනාකර එතන ඉතිරියක් හැදුවොත් තමයි අනික් උග්‍ර ප්‍රශ්නෙන් එළියට එන්න පුළුවන්. ඔබ කියන්නේ කළ යුතු දේද නැත්නම් දැන් තියෙන තත්ත්වය? නෑ දැන් තියෙන තත්ත්වය. ඒ නිසා තමයි 2010 අවුරුද්දේ ප්‍රාග්ධනිත මේ ප්‍රාථමික ඉතිරිය කීයද ඔබ කියන්නේ? ඔබේ සංඛ්‍යාලේඛන වලට අනුව. ඒක මනින්නේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 2017 දී 0.1ක් විතර වුණා. ඒතකොට මේ පසුගිය අවුරුද්දේ 0.5ක් විතර වුණා. දැන් 2019 අපිට ඡන්දයක් මැතිවරණයක් තියෙනවා. ඉතින් අපිට විශාල අභියෝගයක් තියෙනවා මේ වගේ ධන ප්‍රාථමික ඉතිරියක් ඇති කරගන්න. මොකද ඡන්දයක් තියෙනකොට හුඟක් වෙලාවට වියදම් පැත්තෙන් එනවා. මේකට වියදම් කරමු අනිතකට වියදම් කරමු කියලා. ඒ වුණාට මංගල සමරවීර ඇමතිතුමා මුදල් ඇමතිතුමා බොහොම තදින්ම ඉන්නවා අපි මේ අවුරුද්දෙත් අපි ප්‍රාථමික ඉතිරියක් ඇති කරන්න ඕනේ කියලා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක දැන් අවුරුදු 3කට අපි එකට වැඩ කරලා තියෙනවා. ඔබ දන්න අවුරුදු 3කට උඩදී මමයි මංගල සමරවීර ඇමතිතුමා මුදල් අමාත්‍යවරයෙන් ඉඳලා ගිවිසුම් ගහලා තිබුණා. ඉතින් ඒකෙත් මේ සති දෙකකට උඩදී තමයි ඒ සාකච්ඡාවල්. මොකද මාස 6න් 6ට සාකච්ඡාවල් තියෙනවා. ඒ වටේදිත් හරිද අපි තීරණය කළා මේ අවුරුද්දේ 2019 දීත් අපි ලංකාවේ ප්‍රාථමික ඉතිරියක් ඇති කරනවා කියලා. දැන් තවත් දැන් ඔබේ යෝජනාවයි මහ බැංකු වාර්තා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තා එකට සංසන්දනය කරද්දී තවත් සංකීර්ණ සාකච්ඡා ගොඩක් එනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. එතන යහට යන්න ඕන නිසා මම ඔබෙන් අහන්නේ. දැන් මේ සියලුම න්‍යායන් එහෙම නැත්නම් ගත යුතු පියවර ඒ සියල්ල තීරණය කරන සැලසුම් හැදෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙන මේ මාර්ගෝපදේශකත්ව යටතේ දෙයි කියන විදිහට කෙරෙන්නේ. නෑ ඒ වගේ ඔය චාපා දැන් කියපු කතාව මම බැංකු ක්ෂේත්‍රයේ ඉන්නකොට මේ අවුරුදු 25කට අහලා තියෙන කතාවක්. ඇත්තටම එහෙම නෙමෙයි චාපා. ඒ කියන්නේ එකම රටක්වත් මේ මූල්‍ය ආයතනයක ක්‍රියා කරන්න අවශ්‍යත් නැහැ, සාකච්ඡාවල් තියන්න අවශ්‍යත් නැහැ. එතකොට රටවල් වල ආර්ථිකයේ හුඟක් ශක්තිමත් නම් මේ ප්‍රශ්නයවත් එන්නේ නැහැ. මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. එතකොට දැන් ලංකාවට වෙලා තියෙන්නේ හරිද අපි මං කෝවාගේ 1997 දී අඩු ආදායම් රටකින් ආවා මධ්‍යම ආදායම් රටක පහළ තලයට. මේ අවුරුද්දේ 2019 ජූලි මාසයේදී ලංකාව මධ්‍යම ආදායම් රටවල් වල හරිද මැද ඉරක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉහළ කණ්ඩායමට ආවා කියලා ලෝක බැංකුවයි ජාත්‍යන්තර අරමුදලයි ඔකම ඒගොල්ලන් ගිනුම් බලන ක්‍රමවේදයක් තියෙනවා. මුළු ලෝකෙම රටවල් 200ටම එකම ක්‍රමයට එකම ප්‍රතිපත්ති අනුව බලන්නේ ලංකාව ඉහළට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඒ ඉහළට අරන් තියෙන්නේ මොකද්ද උපමාන මොනවද? ඒක සාමාන්‍යයෙන් ඒක පුද්ගල ආදායම තමයි බලන්නේ. ඒක පුද්ගල දැන් අපි 4000ට වැඩි ඉහළට ගියාම අපි ඒ මධ්‍යම රටවල් කොටසේ මැද ඉඳලා ඉහළ කොටසට ආවා. ඒ කියන්නේ 6 ගෲප් එකට ඇවිල්ලා තියෙනවා. දැන් ඒකෙන් වෙන්නේ එක පැත්තකින් ඒ කියන්නේ ලංකාවේ තියෙන ජීවන තත්ත්වය ඉහළ යන එක තමයි කියන්නේ ලෝක අනිත් රටවල් එක්ක සාපේක්ෂව බලනකොට. එතකොට ඒකේ අනිත් පැත්ත ඇවිල්ලා දැන් දුප්පත්ම රටවල් වලට සාමාන්‍යයෙන් ලැබෙන මූල්‍ය ආධාර තියෙනවා දුප්පත්ම රටවල් වලට ලෝකයෙන්. එතකොට ඒවා අහිමි වෙනවා ක්‍රමයෙන් ඒවා අහිමි වෙනවා. මොකද මේ මැද කොටසට ආපුහාම ඒ ආධාර දෙන අය බලන්නේ දුප්පත්ම රටවල්. ඒතර මැද කොටසේ අපි වෙළඳපොළ එක තමයි ගනුදෙනු කරන්නේ. වෙළඳපොළ එක ගනුදෙනු කරලා තමයි අපේ ජීවන රටාව අපි ඉහළට යවා ගන්නට ඕනේ. ඉතින් අපි ඒ තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතනින් තමයි හදාගන්න යන්න ඕනේ. ඔබතුමා අහන ප්‍රශ්නේ මොකක්ද මට පොඩ්ඩක් පැහැදිලි කරත් මම තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔබ කියන හැටියට දැන් ඔබ මේ උපුටා දක්වන්නේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා හෝ ඔවුන්ගේ නිර්දේශ නේද? නෑ නිර්දේශ නෙමෙයි. මේව ඇවිල්ලා මැනීම් තේරෙනවා නේද? එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නේ මේ මැනීම් සඳහා යොදා ගන්න උපමාන පැරමීටර්ස් මොනවද? නෑ පැරමීටර්ස් ඔක්කොම ජාත්‍යන්තරයි. අන්තර්ජාලයට උදාහරණයක් විදිහට ඒක පුද්ගල ආදායම ලෝකේ රටක මනින්නේ කොහොමද? ඒක හැම රටේම එක විදියට මනින්නේ. තේරෙනවා නේද?
හරියට එකකවුන්ටින් කරනවා වගේම අපේ තියෙනවනේ ලංකාවේ තියෙනවා සීම තියෙනවා චාටර්ඩ් හැම තියෙනවා සීම ශ්‍රී ලංකා තියෙනවා සීම චාටර්ඩ් තියෙන ප්‍රමිතින් තියෙනවා ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතින් තියෙනවා දැන් උදාහරණයකට බැංකු වල මැනීම් බල බලනකොට IFRS කියලා තියෙනවා දැන් බැංකු ඒව තමයි මේ ටිකේම සාකච්ඡා කරන්නේ ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතින් තියෙනවා දැන් මූල්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමිතින් අනුගමනය කරන එක අත්‍යවම අවශ්‍යයි වැදගත් මූල්‍ය ක්ෂේත්‍රයේ හරිද ඒකට හේතුව ඇවිල්ලා මේකයි චාපා දැන් ලෝකේ අපි ගත්තොත් ආර්ථිකයන් එකට එකක් බැඳිලා තියෙන්නේ දැන් අපි පිටරටවල වලින් කියමු ණය ගන්නවා කියලා හරියටම නිවසක ණය ගන්නවා වගේ ව්‍යාපාරක ණය ගන්නවා වගේ ඒකට පොලියක් තියෙනවා ගෙවන්න ඒකට කාල සීමාවක් දෙනවා ගෙවන්න තේරෙනවද එතකොට දැන් බැංකුවකට ඔබතුමා ගියොත් බැංකුවකට ගිහිල්ලා ඔබතුමා මොකක් හරි අදහසක් ඉදිරිපත් කළ ව්‍යාපාරක ඉදිරිපත් කරන ණය ඇහුවොත් ඔබතුමාගේ ගලම් බලනවා ගෙවීමේ හැකියාව ඔබතුමාගේ යෝජනාවේ අවදානම බලනවා අවදානම බලලා ඒ අය තීරණය කරනවා කොච්චර දෙන්නද ඒ වගේම තීරණය කරනවා මොකද්ද ප්‍රතිශතය ඒ නිසානේ සමහර අය බැංකුවට ගියහම 14%ට ලැබෙනවා සමහර අය ගියම 16%යි පොලි ප්‍රතිශත සමහර අය ගියම 28%යි එතකොට පොලි මුදලාලිකෙන් ගන්න එහෙම අවුරුද්දට 14,000 නෙමෙයි පොලි මුදලාලිකෙන් ගන්න ඊට වැඩිය විශාල ප්‍රමාණයකට සමහරට මාසයකට ගෙවන එකද රටවල් වලත් වෙනසක් නැහැ රටවල් උත් වෙනද පොලිට ගියාම ඒ රටවල් ශ්‍රේණිගත කරනවා එයාගේ අවදානම අණුව ශ්‍රේණිගත කරනවා ඒ ශ්‍රේණිගත ක්‍රම අණුව තමයි ඒ පොලි ප්‍රදේශවල තීරණය වෙන. එතකොට අන්තර්ජාලයට ගිහිල්ලා අපි 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 දැන් ප්‍රධාන ඒවා කිව්වොත් දැන් ලයිබෝ කියලා තියෙනවා ලන්ඩන් ඉන්ටර් බැංක් රේට් එක කියලා තියෙනවා ඔෆර් රේට් කියලා ලයිබෝ කියලා. ඕන කෙනෙක්ට බලන්න පුළුවන් එක කියලා ලයිබෝ කියලා. ඒතර ඒකේ දානවා. එතකොට සාමාන්‍යයෙන් ඒක ශ්‍රේණිගත වෙන්නේ ලයිබෝ ප්ලස් අවදානම අඩු නම් 1 කියයි. නැත්නම් 2 කියයි. නැත්නම් අවදානම වැඩි නම් ලයිබෝ ප්ලස් 3 හරි ලයිබෝ ප්ලස් 4 වෙන්න පුළුවන්. ඉතින් මේකේ ජාත්‍යන්තර මුල්ලේ නිගමන නෙමෙයි. අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපේ ශ්‍රේණිගත කිරීම ඉහළට එවන්න තමයි බලන්න ඕනේ. හරි. ඉතින් ජාත්‍යන්තර මුදලෙන් ලැබෙන මුදල් ප්‍රමාණය බොහෝම අඩුයි. අඩුයි. කොන්දේසි වැඩි. නෑ කොන්දේසි නෙමෙයි. කොන්දේසි නෙමෙයි. අපි කොන්දේසි ඕනේ නෑනේ. ජාත්‍යන්තර මුදලට යන්න අවශ්‍යතාවයක් නෑනේ. අවශ්‍යතාවයක් නෑ යන්න. එකම රටකට අවශ්‍යතාවයක් නෑ. ඒක තමුන් ගන්න තීරණය. ඇයි ඒ තීරණය ගන්නෙ? මේ සමහර දේවල්ට ඇයි යන්නේ? මේ 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 කතා කරන එක හොඳයි නැත්නම් වැරදි අදහස් තියෙනවා. අපි 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 ඒ ඇයි එහෙම යන්නේ කියලා මේ කෙටි විරාමයෙන් පස්සේ ආයෙත් කතා කරනවා ඉන්සයිට්. අපි කතා කරමින් ඉන්නේ රටේ ආර්ථිකය ගැන ඉරාන් වික්‍රමරත්න මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා සමග තමයි සංවාදී ගොඩ නැගෙන්නේ. අපි නවත්තපු තැනට නැවත වෙන විදිහකට මම එන්න කැමතියි. දැන් ඕනම රටක විවිධ උපමාන පරාමිතින් මැද්දේ ඕනම රටක ආර්ථිකයේ රටේ නිෂ්පාදන ආර්ථිකය නිෂ්පාදන ධාරිතාව නිෂ්පාදන මාදිලිය මත රඳා පවතිනවා. අපේ රටේ එන්න එන්නම රටේ රට ඇතුලේ නිෂ්පාදන සම්බන්ධතා නිෂ්පාදන ධාරිතාව අඩු වෙගෙන යනවා. අපි අර අපනයන ආර්ථිකයක් වගේ ගැන තමයි කතා කරමින් ඉන්නේ. දේශීය මොකක් හරි වචන දාගමු. නමුත් රට ඇතුලේ නිෂ්පාදන හයිය නැති වෙන එක ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔව් මම ඒකට එන්නම්. අර කතාව අවසන් කරලා එතකොට ජාත්‍යන්තර මුදල් ගන්නවා නම් මම කිව්වා ශ්‍රේණිගත කිරීමක් තියෙනවා. ඉතින් ජාත්‍යන්තර ආයතන තියෙනවා. Fitch කියලා තියෙනවා. S&P, Standard & Poor's කියලා තියෙනවා. ඒක රටවල් ශ්‍රේණිගත කරපුවාම ණය දෙන අය ඒ ශ්‍රේණිගත කිරීම අනුව තමයි. ජාත්‍යන්තර අරමුදල එක්ක හරිද? වැඩ කරනකොට ඒක ශ්‍රේණිගත කිරීම වලට හොඳයි. මොකද ඒගොල්ලන් හිතනවා මූල්‍ය විනයකින් තමයි මේ රට ක්‍රියා කරන්න කියලා. ඒ කතාව අවසන් කරන්න එකද? එතකොට ඔබ කියන නිසා මහ බැංකු වාර්තාවල නම් ඔබ කියන විදිහේ ප්‍රගතියක් මේ රටේ ආර්ථිකය ගැන පේන්නේ නැහැ. එහෙම අරගෙන බලන උනමුත් මට ඔබ සමග මෙහෙම තර්ක කරන්න බෑ. ඔව්. මෙතන ඉඳගෙන. ඔව්. නෑ ප්‍රගතියක් තියෙනවා. මහ බැංකුවේ වාර්තාවේ බැලුවොත් ප්‍රගතියක් තියෙනවා. ඇතනම මහ බැංකුවේ අධිපතිට කතා කළොත් අධිපති විශේෂයෙන්ම කියයි කොහොමද මූල්‍ය විනයක් ඇති කරලා තියෙන්නේ මේ රටේ තිබුණ විශාල අර්බුදකාරී තත්ත්වය මේ රටේ තිබුණ අර්බුදකාරී තත්ත්වය මේක හරියට අපි පාලනය කළේ නැත්නම් මේ රට කඩා සම්පූර්ණ මාත්‍රික කඩා කප්පල් වෙලා අපි බොහෝම නරක තැනකට යන්න ඇති අපි ඒක බේරගෙන තිනවා ඒක මහ බැංකුවේ අධිපතිතුමාත් අඬ ගන්න මෙතනට කතා කරන්නේ ඔබ දැක්කද මේ පාර්ලිමේන්තු පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ
කමිටුවට ගියා මහ බැංකු අධිපතිවරයා කුමාරස්වාමි. ඔහු එතනදි කියපු කතාව අනුව මේ කිසිදු ආකාරයකට ආර්ථිකයේ මේ නියාමනයක්වත් ඔවුන්ට කරන්න බැරි මට්ටමක් තියෙන ඔහු කියන හැටියට. ඔබ දැක්කනම් ඔහු නෑ නෑ ඒක ඔහු ඒක නෙමෙයි කියන්නේ. මේක හොඳට හොඳයි අහපු ප්‍රශ්නය. මොකද පසුගිය කාලයේ ගත්තොත් විශේෂයෙන්ම අර මහා බැංකුව රජයක් යට තිබුණේ. රජයක් යට තිබුණේ. ඒ කියන්නේ රජයේ විශේෂයෙන්ම හිටපු මුදල් ඇමතිතුමන්ලා ඒ මහා බැංකුව බොහෝම ඒ අයගේ අධිකාරියේ යටත අරගෙන පාලනය කළේ. විශේෂයෙන්ම මම කියන්න ඕනේ ඒක සිදු වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී. ඒක සිදු වුණා. අපි මොනවද කරලා තියෙන්නේ? අපි කරලා තියෙන්නේ මහා බැංකුව නිදහස් කරලා තියෙන්නේ. මේක අධිපතිගෙන් ඇහුවොත් අර කිසිම බලපෑමක් අධිපතිට ලැබෙන්නේ නැහැ. අද මුදල් ඇමතිතුමාගෙන්වත් රාජ්‍ය මුදල් ඇමතිතුමාගෙන් ලැබෙන්නේ නැහැ කියලා මම ප්‍රසිද්ධියෙම කියනවා. එදා වගේ නෙමෙයි, අද සම්පූර්ණයෙන් වෙනස්. දැන් එතුමා කතා කරන්නේ ඒක නෙමෙයි එතන. එතුමා කතා කරන්නේ කියන කාලේ තමයිනේ. එතකොට මහ බැංකු බැඳුම් කර සිද්ධි සිද්ධ නෑ. ඒක වෙන්න පුළුවන්. දැන් ඒක ඇවිල්ලා ඒ බැඳුම් කර සිද්ධිය එදා වෙලා තිනවා. ඒක අනාගතයේදීත් වෙන්න පුළුවන්. ඒව වෙන්න පුළුවන්. වැරදි දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒක තීරණය කරන්නේ චාපා අධිකරණයෙන් තීරණය කරන්න පුළුවන්. ඒක මම කියන්නේ, අද වුණත් මම කියන්නේ ඒක අධිකරණයෙන් තීරණය කරන්න පුළුවන්. ඒක වැරදි නම් වැරදි කරවට දඬුවම් දිය යුතුයි. නමුත් මහා බැංකු අධිපතිතුමා ඒක නෙමෙයි කියන්නේ. එයා හොඳ කතාවක් කියනවා. එයා කියනවා, හරිද, දැන් මේ පවතින තත්වය මහා බැංකුවේ නිදහස, හරි, දීලා තියෙන මේ නිදහස, ඔහු කියනවා මේක පනතකින් මේක ආවරණය කරමු. එතන මොන ආණ්ඩුවක් අනාගතයේදී ආවත් ඒ මහා බැංකුවේ නිදහස, එතකොට ඒගොල්ලන්ට මොනවත් ඒගෙන කරන්න ඒකට අත ගහන්න අමාරු කියලා. එතන මහා බැංකුවට නිදහසක් තියෙනවා. උදාහරණයක් හැටියට අද මහා බැංකුවේ ඉන්නවා මුදල් ලේකම්තුමා ඉන්නවා. දැන් ඉන්නවා ආචාර්ය සමරතුංගේ ඉන්නවා. එදා හිටියා PB ජයසුන්දර ආචාර්යතුමා ඒකේ හිටියා. ඉතින් ඔහු මේක දිහා බැලලා කියනවා අපි නිදහස ගමු. අපි ඒ ආණ්ඩුවේක තියෙන ඒ සම්බන්ධතාවය පනතින්ම වෙනස් කරමු කියලා තියෙනවා. ඇත්තටම අපේ රජය ඒකට එකඟ වෙලා තියෙන්නේ. මොකද මේ අපි යන ගමනේ, අපි අත්තිවාරම හදන ගමනක් නේ අපි යන්නේ. ඒතර අපි කියනවා මේව හොඳ යෝජනාවක්. මේව අපි පනත් ගත කරමු කියලා. ඉතින් ඔය සාකච්ඡාව එනකොට චාපා මේ අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවානේ, කොමිටුවේ සාකච්ඡා කරනවා. එතකොට සාමාන්‍යයෙන් බලය තියෙන මිනිස්සු කැමති නෑ ඒගොල්ලන්ගේ බලය ස්වාධීන ආයතනවලට දෙන්න. හරිද? නමුත් මංගල සමර වියමිතුමයි මම මේක සාකච්ඡා කරලා අපි මහා බැංකුවත් එක්ක එකඟ වෙලා කිව්වා මේක කරමු කියලා. එතකොට මට පුදුමේ මේකයි, මම මේක විපක්ෂයේ එක්ක සාකච්ඡා කරනකොට විපක්ෂය අය කියනවා එහෙම දෙන්න එපා. මොකටද රජයක් එහෙම බලය මොකටද දෙන්නේ? මේ බලය අපි තබා ගත යුතුයි කියලා. නෑ, මම ඒක විශ්වාස කරන්නේ නෑ. හැබැයි මහා බැංකුව තියෙන්නේ රාජ්‍ය නියාමනයටද නෙවෙයිද? නෑ. දැන් මහා බැංකු නිදහස් කරන්න කියන යෝජනාව නිර්දේශ දෙන්නේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුණු වාර්තාවල පැහැදිලිවම නෑ නෑ නිර්දේශ අනුව නෙමෙයි මේව ඇවිල්ලා ආර්ථික විද්‍යාවේ මූලධර්ම. මහා බැංකුව පාලනය කරන්න ඕනේ, ඒ අය පාලනය කරන්න ඕනේ බඩු මිල නැත්තම් ඉන්ෆ්ලේෂන් එක තියෙනවා නේද? තමයි ඒ අය පාලනය කරන්න ඕනේ. ඉතින් ඒක පාලනය කරන්න ඒ අයට නිදහස තියෙන්න ඕනේ. නැත්තම් රජයක් අපි මොනවද කරන්නේ? අපි රජයට නම් අපි කරන්නේ අපි සමාජ ඔබ කියන්නේ ආණ්ඩුවද රජයද? කියන්නේ ගවර්න්මන්ට් එකද ස්ටේට් එකද? නෑ නෑ ගවර්න්මන්ට් එකනේ. ගවර්න්මන්ට් එකේනේ දැන් තියෙන්නේ පත් කරනවා, ගවර්න්මන්ට් එකෙන් පත් කරනවා. ඊට පස්සේ රජයේ දේවල් අපි කියනවා මහා බැංකුවට කරන්න කියලා. මහා බැංකුව සමහරට ඒකට එකඟ නැහැ. ඒ අය කියන්නේ නෑ අපි ටාගටඩ් ඉන්ෆ්ලේෂන්, හරිද, අපේ අරමුණ ඇවිල්ලා ඒක පාලනය කරන්නයි. ඉතින් ඒක පාලනය කරනකොට සමහරට රජයට සමහර අපහසුතාවයන් වලට රජයක් පත් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන් කියන්නේ ඒක රටට හොඳයි. තේරෙනවා නේද? ඒක රටට හොඳයි. ඒ නිසා දීර්ඝකාලීනව බැලුවොත් ඒක කළ යුතුයි. නැත්නම් ආණ්ඩුවක් තියෙන්නේ කෙටි කාලීනවනේ. ඒගොල්ලන්ට ගන්න පුළුවන් දීර්ඝකාලීනව. ආර්ථිකයේ දේහ වල දීර්ඝකාලීන තීරණයක්. ඉතින් ඔතන තමයි යක තියෙන්නේ. එතුමා ඇවිල්ලා ඒක පාර්ලිමේන්තුවේ කතා කළා අපි මේක කරන්න ඕනේ කියලා. නමුත් සමහර අය ඒකට එච්චර කැමති නැහැ. මොකද ඒ අය හිතන් ඉන්නේ මේක සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ඕනේ කියන එක. මම තව එකක් කියන්න අවශ්‍යයි මෙතන. උතුමා කතා කරන නිසා මූල්‍ය විනය ගැන මම කරුණා කියන්න අවශ්‍යයි. අපි ඉතිහාසයට ගියොත් අර ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිතුමා වෙලා හිටියේ සාමාන්‍යයෙන් ස්වාධීන മന്ത്രി කෙනෙක්. අපිට කැපී පෙනෙනම චරිතයක් ගත්තොත් ඇවිල්ලා අපේ රොනි දමෙල් മന്ത്രിතුමා, හරිද, ඇමතිතුමා, හරිද, අවුරුදු 10ක් මුදල් ඇමති වෙලා හිටියා.
මම මේක පොඩ්ඩක් අධ්‍යයනය කරලා තියෙනවා. ඔහු මුදල් නැමිති වෙලා ඉන්නකොට මං හිතන්නේ ස්වාධීන නිසා ඔහුට පුළුවන් වුණා ආයතනික ගොඩනැගීම් කරන්න. අපි මූල්‍ය විනය ගැන කතා කරන මහ බැංකුව වේවා ආමාත්‍යංශය වේවා මුදල් ආමාත්‍යංශය වේවා ඒවා ගොඩනගන්න ඕනේ. හරිද? ඒතර ගොඩනගනවා කියලා කියන්නේ විශේෂඥයන් එවලි ඉන්න ඕනේ. ඉතින් මානව සම්පත ගොඩනගන්න. අනිත් එක ඇවිල්ලා ප්‍රොසෙසර්ස් ක්‍රමවිධි තියෙන්න ඕනේ. එතකොට තාක්ෂණය තියෙන්න ඕනේ. ඒවා අනුගමනය කරන්න ඕනේ. දැන් දේශපාලන අධිකාරිය සමහරවිට ඒකට යොමු වෙන්නේ නැහැ. දේශපාලන අධිකාරිය හුවක් කාලවලට කෙටි කාලන තීරණ ගන්නවා. මොකද අපි ඡන්දයෙන් පත් වෙනවා, අපි ඡන්දයෙන් පිට වෙනවා. තේරෙනවා නේද? කෙටි කාලන තීරණ. මෙතන පොඩි ඝට්ටනයක් තියෙනවා. ඉතින් මේ මොනවද උනේ මේ රටේ? අපි බැලුවත් අවුරුදු 30ක කාලයක් තුලදී ෂාපා මේකේ මොනවද උනේ රටේ ජනාධිපතිතුමා මුදල් ඇමතිකම ඒ එතුමා හෝ එතුමිය යටතට ගත්තා. හරිද? අරගෙන තමයි පාලනය කරේ. ඉතින් ඒක එතකොට එක්සත් ජාතික පක්ෂයේ කාලේ බොහොම කෙටි එක්සත් ජාතික පක්ෂ මොකද අවුරුදු 26කට ජනාධිපති කෙනෙක් ඉඳලා නැහැ. නමුත් ඒක අපි බැලුවොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ, ඊට ඉස්සලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ, ඊට පස්සේ ඒ අය කරන්නේ සාමාන්‍යයෙන් කවුරු හරි පත් කරනවා ලේකම් කෙනෙක් කරලා ඒගොල්ලන්ගේ පාලනය. එතකොට මේක මේ 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 මම කියන එක මේ අපි වෙනස් කරන්න ඕනේ කියලා කියන දේවල්. එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් ජනාධිපතිතුමාගේ ආධිපත්‍ය නිසා දේවල් කරනවා. ජනාධිපතිතුමා කවුරු වුණත් කමක් නැහැ. ජනාධිපතිතුමාගේ ආධිපත්‍ය නිසා තමයි දේවල් කෙරෙන්නේ. හැබැයි යහපාලන ආණ්ඩුව යටතේ මේ අග්‍රාමාත්‍යවරය යටතට ගන්නවනේ මහ බැංකුව. නෑ, හරි හරි. ඉතින් හරි. මම කියන්නේ මහ ඒතර වෙනස් වුණාද ඒ තත්ත්වය? නෑ, මහ බැංකුව අගමැතිතුමෙක් යටතට යන එකේ හරි ඒක ගැටලුවක් නැහැ. මොකද මුදල් ආමාත්‍යංශයේ මහ බැංකුවයි වෙනස්. ස්වාධීන වෙන්න ඕනේ. මුදල් ආමාත්‍යංශයයි මහ බැංකුවයි එකක් අනිත් එකෙන් ස්වාධීන වෙන්න ඕනේ. මොකද අතන ඒගොල්ලන්ට තියෙන අධිකාරී බලයක්. ඒ කියන්නේ මුදල් ක්ෂේත්‍රය ගැන හොයන එක, බැංකුවල ක්‍රියාවලිය ගැන හොයන එක, තේරෙනවා? අධීක්ෂණය කිරීම. ඒක රජෙට නෙමෙයි. ඒක ස්වාධීනව වෙන්න ඕනේ. අධීක්ෂණය. එවැනි දේවල් තමයි ඒ අය එතන කරන්නේ. ඉතින් ඒක හොඳයි. ඒක ස්වාධීනව කරන එක. නමුත් මම කතා කරන්නේ මුදල් උයි මුදල් ආමාත්‍යංශ ගොඩනැගීමේ ගැන. එතකොට විශේෂඥයන් ඉන්න එක, තාක්ෂණයේ භාවිතයක ක්‍රමවිධිවල මේක, ඒකට ස්වාධීන මුදල් ඇමතිතුමෙක් ඉන්නවා නම් තමයි මම හිතන්නේ ඒක ඇත්තටම හොඳට ක්‍රියා කරන්න පුළුවන්. මේක ඇවිල්ලා පක්ෂයක් ගැනනේ මම මේ කියන්නේ. මම මේ කියන්නේ කොයි ආණ්ඩුව තිබුණත්, හරිද, මුදල් විෂය මම හිතන්නේ ජනාධිපතිගේ යාගේ අනදීමෙන් නෙමෙයි, ඒක විද්‍යුත් ක්‍රමයට වෘතිය වේදීන් ගොඩනැගීමෙන් කළ යුතු දෙයක්. එතකොට අපි කියනවනේ ඉංග්‍රීසියෙන් කියන්නේ පර්මනන්ට් ගවර්න්මන්ට් කියලා කියනවනේ. ඒ කියන්නේ දිගටම පවතින ආණ්ඩුවක්. දිගටම පවතින ආණ්ඩුවක් තියෙනවා. අපි එතකොට දේශපාලඥ සීමා වෙන්නේ ප්‍රතිපත්තියට පමණයි. කලමනාකාරයට නෙමෙයි. මම ඉන්නේ එතනයි. හැබැයි ඔබේ යෝජනා ඇතුලේ මේ ප්‍රශ්න හුඟක් මතුවෙනවා. දැන් දේශපාලන විද්‍යාවට අනුව රාජ්‍යට නැතුයි සියල්ල. රාජ්‍ය තුලින් තමයි සියල්ල නියාමණය වෙන්නේ රටක. ලෝකේ කිසිම රටක මූල්‍ය නිදහසේ වැඩෙන්නේ නැරලා නෑනේ. ඔව්. ඉතින් මේක මං කියන එක රාජ්‍ය ගොඩනැගීමක්, ආණ්ඩුව නෙමෙයි. තේරෙනව නේද? ඉතින් මං කියන්නේ කියන්නේ පර්මනන්ට්. ඒ කියන්නේ හැමදාම පවතින ක්‍රමවිධි තියෙන්න ඕනේ. ආණ්ඩුව ඇවිල්ලා යනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ මේ සමහර දේවල් ආණ්ඩුවෙන් එදා තියෙන ආණ්ඩුවේ නිදහස් වෙලා ඒව දිගටම පවත්වන්න ඕනේ. දැන් එතන බැලුවොත් ඡාපා මේ වෙන කරුණක් බැලුවොත්, හරිද? දැන් සමහරලාට මම කාමරයකට ආපුවාම ඡාප දැන් බලන දැන් ඉරාන් ඇවිල්ලා ඇමතිද, කැබිනට් ඇමතිද, කැබිනට් නැති ඇමතිද, රාජ්‍ය ඇමතිද, නියෝජ්‍ය ඇමතිද කියලා හුඟක් වෙලාවට බලනවා. ඊට පස්සේ කල්පනා කරනවා ආමාත්‍යංශයක් ගැන කතා කරලා, දැන් මේ ආමාත්‍යංශය මොකක්ද, සමහර ලාවට කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව එකතු වීමක් තියෙනවා, එක එක විෂයන්වල ආමාත්‍යංශවල ලොකු ගැටලු ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මේ කරුණ කියන්න හේතුව ඇවිල්ලා ඡාපා මේවා අපේ රටේ පවතින තත්ත්වය. මේක එක ආණ්ඩුවකට චෝදනාවක් වර්ධි සෙවීමක් නෙමෙයි. එක 19 සංශෝධනයෙන් සමහර ඒවා කියන්න ඕනේ හොඳ පැත්තට හැරුණා කියලා. එකක් හැඳුන එකක් ඇවිල්ලා සංඛ්‍යාව, හරිද, කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව. මම හිතන්නේ තාමත් වැඩි කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30, මම හිතන්නේ 25ක් කරන්න පුළුවන් තාම. ඊට පස්සේ ඒක විවස්ථා සංශෝධනයෙන් විද්‍යාත්මක පදනමින් හරියටම ඒවවල
මොනවාද ඒවල විෂයන් කියලා කියන්න පුළුවන්. දැන් අපි ලෝකයේ ඉහළ ආදායම් රටවල් වලට ගියොත් අවුරුදු 25කට ගියත් පස්සේ දන්නවා හරියටම ලන්ඩන් නුවර වෙන්න පුළුවන්, වොෂින්ටන් නුවර වෙන්න පුළුවන්, පැරිසියේ වෙන්න පුළුවන්. මම ඕස්ට්‍රේලියාව ගැන හැම එච්චර දන්නේ නැහැ. ගියොත් අපි දන්නවා හරියටම, හරිද, මේ හන්දියේ තමයි සෞඛ්‍ය අමාත්‍යංශය තියෙන්නේ, අර හන්දියේ තමයි අධ්‍යාපන අමාත්‍යංශය තියෙන්නේ. කිසිම පැටලිල්ලක් නැහැ, ඔක්කොමලා එක දන්නවා. තේරෙනව නේද? විෂයයක් දන්නවා. අමාත්‍යංශ වෙන් කිරීම ගැන ගැටලුවක් නැහැ. නමුත් දැන් අපි කතා කරමු මහ බැංකුව ගැනනේ. නෑ නෑ නෑ, මම කියන්නේ මේ ක්‍රමවේදය හදන එකනේ. මම කියන්නේ මේ ක්‍රමවේදය. එතකොට අපි දන්නවා හැමදාම එතනට තමයි මේක යන්නේ, එතනට තමයි මේ විෂය යන්නේ, එතනටයි. ඒක ගැටලුවක් නෑ. මම කියන්නේ අපේ මේ ජනාධිපති ක්‍රමයෙන් අපි දුන්නා මේ තෝරා ගැනීමේ ඩිස්ක්‍රෙෂනරි තෝරා ගැනීමේ බලය හුඟක් දුන්නා අපේ රටේ ඉන්න ජනාධිපති නායකයන්ට. ඒකලයක හරියට පාවිච්චි කරලා නැහැ. අද ඊයේ නෙමෙයි, මේ අවුරුදු 40ම බැලුවොත් හරියට පාවිච්චි කරලා නැහැ. විද්‍යාත්මක පදනමක් තිබිලා නැහැ. එක එක විදිහට එක එක විෂයන් එහෙම මෙහෙම එකතු කරලා මූණ බල්ලා කරන වැඩක් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකෙන් එහා ගිහිල්ලා අපි දැන් විවස්ථාව සංශෝධනය කිරීමේ කටයුත්තක යෙදුණා 2015 රජය පැවැතුණාට පස්සේ. 19 වෙනි සංශෝධනය තමයි ඒකෙන් ප්‍රගතිශීලීම කොටස. ඒකෙන් විවස්සදායක සභාවක් ඇති වුණා. හරි, ඒ කියන්නේ දේශපාලනීකරණය අඩු කිරීමේ ක්‍රමවේදයක්. කොමිෂන් සභාවල් ඇති වුණා. තොරතුරු දැන ගැනීමේ අයිතිය අවුරුදු 200කට සමහර රටවල් තිබුණ අයිතිය අවුරුදු 200කට පස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අවුරුදු 200කට පස්සේ ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ මාලාවල් ගණනාවක් කියලා මම කියන්නේ දැන් ඒකෙන් යහට ගිහිල්ලා ඊළඟ පාර්ලිමේන්තුවේදී තවත් ප්‍රතිසංශෝධන ගෙනල්ලා අපි මේ රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් කරන්න. අපි එතනට යමු කිටි විරාමයකින් පස්සේ. ඉන්සයිට් අද සංවාදයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නත් එක්ක නැවත එක ප්‍රශ්නයකින් ඒ කොටසෙන් ඉස්සරහට යනවා බලාපොරොත්තු වෙනවා. ඔබට අනුව දැන් අර විදේශ විනිමය පාලක පනත වෙනස් කිරීම, ඒ කියන්නේ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් කියන කොටස අයින් කරලා පනත වෙනස් කරනවා. මේ වෙනස් කිරීම ඔබට අනුව හොඳද නරකද? යහපත් දහයපත්? හරියටම ඒක චාප මෙහෙමයි. අපේ රටේ තියෙන ඉතිරිය දළ දේශ නිෂ්පාදක ප්‍රතිශතයක් හැටගත්තු දිගටම අඩුයි. සාමාන්‍යයෙන් 15%, 16%, 17%, 18% වගේ ඉතරයක් තමයි තිබුණේ. ඒක සාපේක්ෂව බැලුවොත් ඉන්දියාවේ 30%කට වැඩිය වැඩි, චීනයේ 50%කට වැඩිය වැඩි. එතකොට මේ ලංකාවේ තියෙන අපේ ජීවන තත්ත්වය දිගින් දිගටම ඉහළ නංවන්න නම් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා විදේශීය ආයෝජනේ බලාපොරොත්තු වෙන්න වෙනවා. එතකොට මේක ඇවිල්ලා ඇත්තටම මේ විදේශීය ආයෝජනේ ලබා ගන්න හදන්න තියෙන වටපිටාව මොකක්ද කියන එක තමයි. ඉතින් ඒක ගැන එක එක විදියට එක එක අය හිතන්න පුළුවන්. එක එක අය හිතන්න පුළුවන්, සමහර අය මේ හිතනවා නීති රීති දාලා හදන්න පුළුවන් කියලා. ඇත්තටම අපි බැලුවොත් ලෝකයේ දියුණු වෙච්ච රටවල් ওই නීති රීති අයින් කරලා ආයෝජකයාට මුදල් ගේන්න පහසු කිරීමේ ක්‍රමයක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේක හුඟක් වෙලාවට මේක තර්ක වෙන්නේ මොකද, එහෙම නීති රීති ලිහිල් කරපුවාම සමහර පුද්ගලයන් හෝ ව්‍යාපාර ඒ නීතිය රීතිය හරියට භාවිතා නොකළනම්, වැරදි විදිහට පාවිච්චි කළා නම් හුඟක් වෙලාවට ප්‍රශ්න කරනවා ප්‍රතිපත්තිය. මං හිතන්නේ ප්‍රතිපත්තියේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොන ප්‍රතිපත්තිය තිබුණත් මොන ආණ්ඩුව තිබුණත්, හරිද, හැමතිස්සෙම හොරු ඉන්නවා, නීතිය කඩන මිනිස්සු ඉන්නවා, හැමතිස්සෙම ඉන්නවා. මොන නීතිය හැදුවා? දැන් ඔබට අනුව 2017 අංක 12 ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට් එක ඩ්‍රාෆ්ට් කරේ කවුද? ඒක කවුද කෙටුම්පත් කිව්වේ? මම ඇත්තටම දන්නේ නැහැ. මොකද මම ඒ කාලේ මුදල් අමාත්‍යංශයෙන් සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. හරිද? ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ ඒක ආමාත්‍යංශයෙන් තමයි අදහස පටන් ගන්නෙ. ඊට පස්සේ ආමාත්‍යංශයෙන් ඒගොල්ලන් දාන වයිට් පේපර් එක ප්‍රධාන කරුණු ටික දානවා. ඒක දාලා ඉවර වෙලා ඒක ඉස්සනාම එවනවා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයට එවලා කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතියක් දෙනවා. ඉන් ප්‍රින්සිපල්, තේරෙනවා නේද, අප්‍රූවල් එකක්. ඒක වුණාට පස්සේ තමයි ඒක එවන්නේ ආයෙත් නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. එතකොට හුඟක් අයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදින් අර පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී මහ බැංකු අධිපතිවරයා කිව්වා සහ ප්‍රධාන නිලධාරීන් ඔක්කොම කිව්වා මේක මේ කෙටුම්පත් කරපු විදිහ දන්නේවත් නැහැ කියලා. උන් කවුරුහරි සහභාගී වුණේ නැත්නම් දන්නේත් නැහැ කියලා. සා ඒ හානියක් වගේ තමයි උන් කිව්වේ. ඔව්.
මම දැන් මං කිව්වා වගේ මං ඒකට සම්බන්ධ නැති නිසා මං ඒක කරුණු සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙම ඊට පස්සේ ඒක පාර්ලිමේන්තු කොමිටියට ඉදිරිපත් කරනවා. එතකොට එතනටත් විශේෂඥයන් ගෙන්නනවා. විශේෂඥයන් ගෙනලා එතනත් ඒගොල්ලන්ගේ අදහස් ඔක්කොම කියනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු ක්‍රමය තුළින් ඉතින් සාමාන්‍ය අවුරුදු දෙකමාරක් විතර යනවා. හුඟාක්ම හදිස්සි එකක් නම් ඕන්න ඉතින් කරගන්න පුළුවන් වෙයි මාස 6කින් විතර කරගන්න පුළුවන් වෙයි. එහෙම තමයි සාමාන්‍ය සිදුවෙන්නේ. අපි දැන් මේ වෙනස් කරමු සාකච්ඡා මේ ප්‍රවේශය. වෙලාව ඉතුරු කරගන්නත් එක්ක ජනාධිපතිවරණය අතළඟ. දැන් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අපේක්ෂකව නම් කරලා තියෙනවා. ඔබට අනුව මේ ජනාධිපතිවරණ කාලය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ගෙවෙනවාද දැනට? එහෙම නැත්නම් එය යම් විකෘති සහගත තැනකද තියෙන්නේ ඔබට අනුව? ඔබට පේන විදිහට එළිය. මට ඔබතුමාගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම තේරුණාද දන්නේ නැහැ. මොකද නැවතත් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙන විදිහකට මට තාක්ෂණික විදිහට. ඔව් අහන්න තමයි. දැන් පක්ෂ ભેදයකින් තොරව එළිය ඉඳලා බලනකොට දැන් ගෝඨාභය රාජපක්ෂට ඉදිරිව විවිධ නඩු ගොනු කෙරෙනවා එක දිගටම පේනවා. දැන් අර දිල්රුක්ෂි වික්‍රමසිංහගේ කතාව ඔබ දන්නවා. ඒව ජනප්‍රිය ජනමාධ්‍යවල කතා කෙරුණා. මේ සියල්ල ඉදිරියේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන තත්ත්වයක් එළි නිර්මාණය වෙනවාද? ඒ කියන්නේ දැන් එක අපේක්ෂකෙක්ව මොකක් හරි උපක්‍රමයකින් අයින් කරලා තරඟ බිමින් එහෙම අර මේ වන් මෑන් ෂෝ එකක් කරන්න යනවාද වගේ මිනිස්සුන්ට එළියට පේනවා. ඔබ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන නිසා මේ ප්‍රශ්න බෙන් අහන්නේ. ඔබට කොහොමද මේ තත්ත්වය පේන්නේ? ඔව් මම හිතන්නේ ලංකාවේ මේ අවුරුදු 4 තුළ ලොකු පරිවර්තනයක් තියෙනවා. ඒ පරිවර්තනය ඇවිල්ලා හැම එකක්ම එළියට එනවා. ඒකට හේතුව ඇවිල්ලා අපි ප්‍රජාතන්ත්‍රවාද ශක්තිමත් කරලා තියෙනවා. තොරතුරු දැන ගැනීම ශක්තිමත් කරලා තියෙනවා. මාධ්‍යයට අසීමිත නිදහසක් දීලා තියෙනවා. මාධ්‍ය වේදිකට හානි කරලා නැහැ, කවුරුවත් මරලා නැහැ, අතුරුදහන් වෙලා නැහැ, ගහලා පාරේ දාලා ගිහිල්ලා නැහැ. ඒක ලොකු පරිවර්තනයක්. එතකොට තාක්ෂණික පරිවර්තනයකුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමාජ ජාලය ගත්තොත් අද ඒකේ පාවිච්චියත් වැඩි වෙලා තියෙනවා. ඉතින් තාක්ෂණික වයින්. ඉතින් මං හිතන්නේ මේකත් එක්ක දැන් හුඟක් වෙලාවට සමාජ ජාලය එහෙම ගැන කතා කරපුවාම මොකක් හරි දැක්ක ගම මිනිස්සු විශ්වාස කරනවා. ඒක හරිද නැද්ද කියලා අහන්නේ නැහැ. ඉතින් අපි මේ පරිවර්තනයක් තුලින් යන්නේ. එතකොට මේක ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් හොඳයි. මම හිතන්නේ හොඳයි කියලා කියන්නේ. ඔව් ඔව් මේක අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ සංවිධානාත්මකව ආණ්ඩුවයත් සම්බන්ධ වෙලා නිලධාරීන් සම්බන්ධ වෙලා මොකක් හරි අර දඩයම් ක්‍රමයක් හදන එක හොඳයිද ඔබට? නෑ. ඒක දවස ඔබටත් ඒක වෙන්න පුළුවන්. නෑ නෑ නෑ. දඩයම් ක්‍රමයක් නෙමෙයි චාපා. අපි මේක වැරදි තේරුම් ගන්න නරකයි. දඩයම් ක්‍රම අද ඊයේ නෙමෙයි එදා තිබුණා. එදා කතාව යනවා හරිද යම්කිසි නාලිකාවකින් කවුරු හරි යම්කිසි දෙයක් කිව්වොත් එදා ආණ්ඩුව ඒක පිළිගත්තේ නැත්තම් හරිද ජනාධිපති හිටපු ජනාධිපතිතුමාගෙන්ම දුරකථනයෙන් වදිනවා කියලා ඒ ආයතනයේ අයිතිකාරයාට ඒ දුරකථනයෙන් කතා කරනවා. අද එහෙම එකක් නැහැ. ඒ සංස්කෘතිය වෙනස් වෙලා තියෙන්නේ. මේකේ අඩුපාඩු තියෙන්නේ රජයට ඇත්තටම. රජයකට අඩුපාඩු. මොකද රජයකට දැන් මිනිස්සු හිතන දේවල් පාලනය කරන්න බෑ. ඒක අපි අඩු කරලා තියෙන්නේ. ඒක අපිට අවශ්‍යයක් තියෙන මොකද අද පවතින රජය අපි. ඒක ඒකේ අවශ්‍යතාව නෑ. දඬයම් කරන එක තියෙනවා ඇති. හැබැයි වෙනස මේකයි. වෙනස මේකයි. අධිකරණ මැදිහත් වීම කියන්නේ නෑ නෑ වෙනස මේකයි. චාපා අද වෙනස කියන්නේ හරිද මොනවා කළත් ඒක එළියට එනවා. ඒතකොට බුද්ධිමත් පිරිසක් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ අයට තීරණය කරන්න පුළුවන් මේක හරිද මේක වැරදිද මේක නොවිය යුතුද කියන එක තීරණය කරන්න පුළුවන්. එතන අධිකරණය ගැන කතා කරමු නිසා අර දිල්රුක්ෂි වික්‍රමසිංහ ගැන මම දන්න ටිකක් මම දන්නේ මාධ්‍යෙන්. අර නැත්නම් මම විශේෂයෙන් ඕක ගැන හොයලා බලලා කාටවත් කතා කරලවත් නැහැ. මාධ්‍යෙන් දන්න ටික තමයි මමත් දන්නේ. දැන් ඒක ඒ විදියට වුණා නම් මං හිතන්නේ විශේෂයෙන්ම චෝදනාවල් තියෙන කෙනෙක් එක්ක රජයේ ඉහළ තන්ත්‍රයේ අය සාකච්ඡාවක් කරන එක සුදුසු නැහැ කියන මතය තමයි මම ඉන්නේ විශේෂයෙන්ම ඉහළ තන්ත්‍රයේ. හැබැයි අධිකරණ ගම්ලත්ගේ ප්‍රකාශයක් දකින්න ඇති ජනමාධ්‍ය. මම ඒක කියුවේ නැහැ. මොකද්ද කියලා කියුවේ නැහැ. යාගේ ප්‍රකාශය. නමුත් මම කියන්නේ මේකයි. අධිකරණයේ අද මාධ්‍ය ස්වාධීනත්වයක් විතරක් නෙමෙයි මාධ්‍යයට තියෙන නිදහස. අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවා. දැන් හිතලා බලන්න චාපා පසුගිය අවුරුදු 100 දිහා බැලුවොත් හරිද? ඒක මේ යහපාලනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් විධායක ස්වාධීන වුණාම ව්‍යවස්ථාදායකෙන් ඒ වගේම ඒක ස්වාධීන වුණාම අධිකරණ පද්ධතියෙන් එදා මම පාර්ලිමේන්තු අලුත් මන්ත්‍රී කෙනෙක් අර ශිරාණි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චයකරුවා අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇට සලකපු විදියයි පැය 24කින් ඇයව නිරපලා දාපු විදියයි ඒ වගේ දෙයක් මේ ලෝකයේ ඉතිහාසයේ අවුරුදු 100ක කාලයක් ගත්තත් නම් කරන්න පුළුවන් රටවල් හොයාගන්න අමාරුයි. ලංකාවේ එවැනි තැනක තිබුණේ අද ඒකෙන් සම්පූර්ණයෙන්ම අපි ඈත් වෙලා තියෙන්නේ.
අද අධිකරණ නිදහසක් තියෙනවා. මම හැමදාම මේ අභියෝගය කියනවා ඉස්සරහට. හුඟක් අය මොන හරි දැක්කාම දැන් කවුරු හරි කියමු ඇමති කෙනෙක් චෝදනාවක් තියෙනවා කියලා. තව විනාඩි 3ක් විතර අපිට නිදහසේ ගොනු කරන්න විනාඩි 3ක් විතර කාලයක්. ඔව් ඉක්මනට කියන්නේ මේක. එතකොට මේ ඇමති කෙනෙක් කියන චෝදනාවක් තියෙනවා කියලා කියමු. හරිද? එතන හුඟක් අය මට ඇවිල්ලා කියනවා කතා කරලා කියනවා වැඩක් නැහැනේ ඇයි ගිහිල්ලා මෙයාව අල්ලලා මෙයාව හිරේ දාන්නේ නැත්තේ කියලා වගේ කතාවක් කියලා කියනවා හැමතිස්සෙම. මම හැමතිස්සෙම එයාට කියන්නේ මෙහෙමයි. අපේ ආණ්ඩුවේ සිද්ධියක්ද කියන උදාහරණයක් නෑ උදාහරණයක් දෙන්නේ අපේ ආණ්ඩුවේ වැරදි කරලා තියෙනවා නම් කවුරු හරි පසුගිය රජයන් වල කැබිනට් මණ්ඩල වල විතරක් නෙමෙයි අපේ ආණ්ඩුවේ වැරදක් කරලා තියෙනවා නම් නීතිමය මාර්ගයෙන් ඒ පුද්ගලයන්ට දඬුවම් දෙන්න අපි ආරක්ෂා කරන්නේ නැහැ නීතිමය මාර්ගයෙන් කරයි අපිට ඒකට ඇඟිලි ගහන්න බෑ ඉතින් මම මේ කතාව කියන්නේ හේතු වෙනසක් අධිකරණය ස්වාධීන වෙන ඒ වගේම ස්වාධීන වෙන්න ඕනද ස්වාධීනයි අධිකරණය. හැබැයි අපිට කාර්යක්ෂමතාවය ගැන මට ගැටළු ප්‍රශ්න තියෙනවා. දැන් අපි බැලුවොත් නඩුවක් අපි අර රිසර්ච් එකක් කරලා තිනවා සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර යනවා නඩුවකින් ලබා ගන්න විසඳුම මොකක්ද කියලා. එතකොට අභියාචනාව දැම්මොත් අභියාචන අධිකරණයට හෝ උසස් අධිකරණයට එතකොට තව අවුරුදු ගණනාවක්ම යනවා. එතකොට මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒක වෙනස් කරන්න බෑ අපිට. මේකේ මේ රටේ ඉන්න විනිශ්චයකරුවන් ඒකට ඒ අය පිළියමක් යොදන්න ඕනේ. මේ රටේ ඉන්න නීති ශේත්‍රයේ ඉන්න අය ඒකට වගකීමක් ගන්න ඕනේ. මේ රටේ ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය ඒ අය ඒකට වගකීමක් ගන්න. මේ රටේ වෘත්තීය වේදින හැම එකක් මේ පාර්ලිමේන්තුව 225ක් ඉන්නවා බලන්න මේ අය දිහා අධ්‍යාපනයකුත් නැහැ ඔක්කොමල හොරගම් කරන අපි ඕකෙන් ගැලවෙන්න ඕනේ. ඕකෙන් ගැලවුනේ නැත්නම් මේ රට හදන්න බෑ. වෘත්තීය වේදියෙක් කියලා කියන්නේ දැනුම තියෙන ඒ වගේම කෙනෙක් විතරක් නෙමෙයි. සජාතාරයක් තියෙන්න ඕනේ. හිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. තීරණ ගන්න පුළුවන් ඕනේ. වෘත්තීය වේදින් හිටගත්තොත් මොන ආණ්ඩුවවත් කමක් නැහැ. අපිට මේ රට හදන්න පුළුවන්. ඒ විශ්වාසය තුල තමයි ඉන්නේ. මම දැනුත් විශ්වාස කරනවා ඔබතුමාර කියපු ප්‍රශ්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන කතා කරලා කිව්වා නඩු කීපයක් අරහම මේවා තියෙනවා කියලා. ඒවා අධිකරණ පද හේතුවක් නැත්නම් ਉਹ සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. මම හැමතිස්සෙම කියන දෙයක්. එතුමන් තමයි අපේක්ෂකයා වෙන්න ඕනේ. අපි ලෑස්ති අභියෝගයට. අපි පෙන්නනවා එතුමා නියෝජනය කරන දේශපාලන ක්‍රමවිදියයි අපි නියෝජනය දේශපාලන ක්‍රමවිදිය අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න බලන්න මේ වෙනස මොකක්ද කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාත් හරිද? එතුමා මෙතනට ඇවිල්ලා තියෙන්නේ යාගේ තාත්තගේ පිහිටෙන් නෙමෙයි. තාත්තා ඇවිල්ලා හරිද බොහොම දුප්පත් පරිසරයකින් ආපු පුද්ගලයෙක්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රමවේදය නිසා ඒ දුප්පත් පරිසරයෙන් ආපු පුද්ගලයාට ලංකාවේ ඉහළම පුටුවට යන්න පුළුවන් වුණා. මේ රටේ එකම දේශපාලන පක්ෂයකටවත් මම කියන එක කරන්න බෑ කියලා. සජිත් ප්‍රේමදාස ඉපදුනේ හැබැයි අගමැති කෙනෙකුට ජනාධිපති කෙනෙක්. යාගේ පරිසරය වෙනස්. යා මේ රට ඉගෙන ගත්තා. යා පිට රටවල් වල ගිහිල්ලා ඉගෙන ගත්තා. මමත් පිට රට ගිහිල්ලා ඉගෙන ගත්තා. ලන්ඩන් විශ්වවිද්‍යාලේ මමත් ගිහිල්ලා ඉගෙන ගත්තා. අපිට තිබුණ අවස්ථාව ඒ රටවල් වල ඉඳලා ඒ රටවල් වල පුරවැසියන් වෙලා ජීවත් වෙන අපිට ඒක කරේ නැහැ. දැන් වෙයි මගේ අම්මා, මගේ ඔළුව හේදුවා, මගේ අයියාගේ මල්ලිගෙත් ඔළුව හේදුවා. කිව්වා කොහේ ගියත්, කොහේ ඉගෙන ගත්තත් මේ රටේ ඉපදෙලා තිනවන නම් ඒකට හේතුවක් ඇති. අපිට මේ රට වගකීමක් තියෙනවා. සජිත් ප්‍රේමදාසගේ පියායි මව ගැන මම කතා කරන්න ඕනේ නැහැ. ඒක නිසා. ඒ නිසා අපි ඇවිල්ලා හරිද මේ රටේ සමහරට දියුණු වෙනකොට සමහර වෙලාවට හුඟක් වැරදි දේවල් වෙනකොටත් මෙහෙ ජීවත් වෙලා තමයි අපි මේක කරගෙන යන්නේ. අපි විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාසට දැක්මක් තියෙනවා, අධ්‍යාපනයේ තියෙනවා, දැක්මක් තියෙනවා. දැන් එක එක තැන්වල මම වෘත්තීය වේදින් එක ගිය සතියේ කතා කළා. හුඟක් වෘත්තීය වේදින් එක මේ ටිකේම සාකච්ඡා කරනවා. ව්‍යාපාරිකයන් එක සාකච්ඡා කරනවා. මොකද හුඟක් අය හිතන්නේ ගමේ හිටපු නිසා, ගෙවල් හදපු නිසා මේව ගැන අවබෝධයක් නැහැ කියලා. මන අවබෝධයක් තියෙනවා. තරුණ අලුත් පරපුරක් මේ රටේ වගකීම ගන්න ඕන අලුත් පරපුරක්. මම මේ කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂය ගැන විතරක් නෙමෙයි. මම කතා කරන්නේ අනිත් පක්ෂ ගැනත් කතා කරනවා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අලුත් පරපුරකට අපි රට බාර දීලා මේ ගමන යන්න පුළුවන්. මොකද ඉන්නවා අද හුඟක් උගත් තරුණ තරුණයන් ඉන්නවා. ඒ අයට අවස්ථාව ලබාගෙන මේ රට අපිට දියුණු කරන්න පුළුවන්. අනිත් පක්ෂවල ඒ අවස්ථාව නැහැ. පිට කෙනෙකුට ඉස්සරහට එන්න බෑ. අනිත් පක්ෂවල තියෙන පෞල්වාදය. නමුත්
අපේ පක්ෂය එහෙම එකක් නැහැ. ඕන කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා තරඟ කරන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී. හුඟක් අය කියන මේ බෙදීම් කියලා. බෙදීම් නෙමෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී. අපි රාජධානියක මානසිකත්වයෙන් මිදිලා ජන රජයක මානසිකත්වයක ගන්න ඕනේ. කවුරු හරි ඉපදෙලා තියෙන ඕන පුද්ගලයෙක් මේ රටේ ඕනෙම පසුබිමකින් වෙන්න පුළුවන්. එක හා සමාන අයිතියක් තියෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස හිතගන්නේ ඒ අයිතිය වෙනුවෙන්. ඒ නිසා තමයි මමත් මේක ගැන තදින් විශ්වාස කරන නිසා හැම එකනම සමයි කියලා තදින් විශ්වාස කරන නිසා අපි ඔක්කොම යායක හිටගන්නේ ඒ හේතුව නිසායි. අපි නැවතත් මුණ ගැහුවු ඉන්සයිට් වැඩසටහනේ ඔබ පැමිණීම ගෞරවයක්. ලබන සතියේත් මේ වෙලාවටම ඔබ මුණ ගැහෙන ඔබට ජය.